පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාත පාළියේ සඳහන් වෙන සුවිශේෂී සූත්‍ර දේශනාවක් හැටියට හඳුන්වන්න පුළුවන් පුඤ්ඤාභිසන්ද කියන සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව අට්ඨක නිපාතයේ සංග්‍රහ වෙන නිසා මේ දේශනාව තුලින් කරුණු 8ක් සාකච්ඡා කරලා තියෙනවා පුඤ්ඤාභිසන්ද කියන මේ වචනේ තේරුම මොකක්ද කියලා අපි කල්පනා කරලා බැලුවොත් පින්නතුනේ සඳ කියන පාලි වචනේ තේරුම ගලනවා වගේ අර්ථයක් ගලනවා කියන අර්ථය අභි කියලා කියන්නේ විශේෂණ පදයක් පුණ්‍ය කියලා කියන්නේ පින් වලට පින්නතුනේ කුසල් කියලා කියන්නේ පින් කියලා කියන්නේ දෙකක් නෙමෙයි එකක්මයි ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න මේ ත්‍රිපිටකයේ ඕන තරම් මූලාශ්‍රගෙන හැර දක්වන්න පුළුවන්. මොකද බොහෝ දෙනා කල්පනා කරනවා පිනයි කුසලයයි කියන දෙකක් කියලා. නමුත් පිනයි කුසලයයි කියන්නේ එකක් බව තමයි ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙන්නේ. මොන මේ පුඤ්ඤාභිසන්ද කියන වචනේ පුණ්‍ය කියලා කියන්නේ කුසල්. එහෙම නැත්නම් පින්. පින් විශේෂයෙන් ගලනවා. එහෙම නැත්නම් කුසල් ගලනවා. කොහාටද ගලන්නේ? ගඟක් කට ගාවට පිරিলা සාගරයේ පැත්තට ගලනවා. ඊට මේ පින් ගලන්නේ කොහාටද? සඳහන් කළා පුද්ගලයාගේ ජීවිතයේ දිවා රාත්‍රී දෙකේම පින් ගලන කාරණා අටක් තමයි මේ සූත්‍ර දේශනාව තුලින් පැහැදිලි කරලා තියෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා අටෙන් පළවෙනි එක අට්ඨිමේ භික්කවේ පඨමෝ පුඤ්ඤාභිසන්දෝ. මේ අටේ මොකක්ද? පළවෙනි පුඤ්ඤාභිසන්දය. පින්නතුනි පළවෙනි එක තමයි බුදුන් සරණ යෑම. මේ ශාසනයේ සුවිශේෂීම කාර්යය භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙන එක. යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම් ඒ පුද්ගලයාට තමයි බෞද්ධයා කියලා කියවේ. ඊතර බුදුන් සරණ යන එක මේ ලෝකේ ගොඩක් අමාරු වැඩක්ද? මම හිතන්නේ පින්නතුනි මේ ලෝකේ කරන්න තියෙන අමාරුම දේ බුදුන් සරණ යන එක. භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනාට මේ ශාසනයේ තවත් උසස් ඵල බොහොමයක් ළඟා කරගන්න පුළුවන්. සියල්ලම කරා ගමන් කරන්න පුළුවන්. අවශ්‍ය භාග්‍යතුන් වහන්සේ සරණ යන එක. එතකොට බුදුන් සරණ යෑම මේ තරම් අමාරු ඇයි? පින්නතුනේ ඒකට හේතුව තමයි සැක උපදින එක. විතිකිච්ඡා කියලා අපි සඳහන් කළේ. සෝවාන් ආර්ය මාර්ගඵලයේ යම් කෙනෙක් පසක් කරගන්නකොට ඒ වෙනුවෙන් දුරු කරන සංයෝජන මොනවාද? සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊතර මේ විතිකිච්ඡාව කියලා කියන්නේ සැකය. මොනවා පිළිබඳව තියෙන සැකයද? කවුරු පිළිබඳව තියෙන සැකයද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙන සැකය.
මොනවද බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙන සැක? කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිගන්න බැරිද? එහෙම කියහම බුදුරජාණන් වහන්සේ ඕන කෙනෙක් පිළිගනි. බුදුරජාණන් වහන්සේ කියලා උත්තම මනුෂ්‍ය රතනයක් මේ ලෝකේ වාස වැඩ හිටියා කියලා ඕන කෙනෙක් පිළිගනි. නමුත් භාග්‍යතුන් වහන්සේ සතු ඒ උසස් ගුණධර්ම රූප ස්වභාවය කායික ශක්තිය ශරීර ස්වභාවය මේ ආදි වශයෙන් ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනු ව්‍යංජන ලක්ෂණ ඒ වගේම මංගල 216ක් මංගල ලක්ෂණ භාග්‍යතුන් වහන්සේගේ ස්වභාව ධර්මයේ කීකරු වෙච්ච හැටි ස්වභාව ධර්මයන්ගෙන් සැලකිලි සත්කාර භාග්‍යතුන් වහන්සේට නිරන්තරයෙන් ලැබුණ හැටි මෙන්න මේ වාගේ කාරණා සම්බන්ධයෙන් බොහෝ දිනකට සැක උපදිනවා බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා නමුත් මේ කාරණා පිළිගන්න බෑ කියන තැන තමයි හුඟක් අය ඉන්නේ අන්න ඒ සැකය දුරු වෙන තුරුම නිවැරදිව බුදුන් සරණ යන්න බෑ කියලායි සඳහන් කරන්න ඕනේ යම් කාරණාවක් සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැකය අපේ හිතේ තියෙනවා නම් පින්නතුනේ ඒ තාක්කල් අපිට බුදුන් සරණ යන්න බෑ ඒකයි මම සඳහන් කළේ බුදුන් සරණ යෑම හුඟක් අමාරු කාර්යයක් කියලා භාග්‍යතුන් වහන්සේගේ කාය ශක්තිය ධර්මයේ සඳහන් කළේ කාය බල 10ක් ඥාන බල 10ක් මේ මහා පුරුෂයාණන්ට තියෙනවා. කාය බල 10ක් ගැන කතා කරාම පින්නතුනි මේ ඇත් කුල සම්බන්ධ කරගෙන තමයි මේ කාරණාව පැහැදිලි කරන්නේ. කාලව කංච ගංගෙයියන් පණ්ඩරං තඹ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත චද්දන්ති මේ දස කාලවක කියලා ඇත්කුලයක් තියෙනවා මේ කාලවක ඇතෙකුට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා කියලා සඳහන් කරනවා ගංගෙය ඇතෙකුට කාලවක ඇත්තු 10ක ශක්තිය තියෙනවා එතකොට ගංගෙය ඇතෙකුට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන්ගේ ශක්තියෙන් බැලුවොත් කොයිතරම් ශක්තියක් තියෙනවද කාලවකීකුට මිනිස්සු 10ක ශක්තිය තියෙනවා ගංගෙය ඇතෙකුට කාලවකීව 10ක ශක්තිය තියෙනවා ඊතර ගංගෙය ඇතෙකුට මිනිස්සු 100ක ශක්තිය තියෙනවා පණ්ඩර ඇතෙකුට ගංගෙය ඇතු 10ක ශක්තිය තියෙනවා ඒ කියන්නේ 100 10ෙන් ගුණ කරන්න ඕනේ ඊතර මිනිස්සු දාහක ශක්තිය තියෙනවා. තම්බයෙකුට පණ්ඩරය 10ක ශක්තිය තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු 10000ක ශක්තිය තියෙනවා. පිංගලයෙකුට තම්බය 10ක ශක්තිය තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු ලක්ෂයක ශක්තිය තියෙනවා. අන්න ඒ විදිහට තමයි පින්නතුනි මේ ඇත්තුන්ගේ ශක්තිය වැඩි වෙලා තියෙන්නේ. එහෙම වැඩි වෙලා ගන්ධ මංගල හේමංච. උපෝසත චද්දන්ති මේ දස. මෙහෙම වැඩි වෙලා උපෝසත කුලේ ඇතෙක් ගාවට යනකොට උපෝසත කුලේ ඇතෙකුගේ කාය ශක්තිය මිනිස් ශක්තියත් එක්ක සංසන්දනය කළොත් මිනිස්සු කෝටි 100ක ශක්තිය තියෙන බවයි සඳහන් කරන්නේ. නමුත් චද්දන්ත කුලයේ ඇතෙකුට
උපෝසත කුලයේ ඇතු 10ක ශක්තිය තියෙනවා. ඒ කියන්නේ චද්දන්ත කුලයේ ඇතෙකුට මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙනවා. ඊට අපේ බුදුරජාණන් වහන්සේගේ කාය ශක්තිය කොපමණද? බාගිතුන් වහන්සේගේ කාය ශක්තිය චද්දන්ත කුලයේ ඇතු 10 දෙනෙකුගේ ශක්තිය. ඒ කියන්නේ මිනිස්සු කෝටි 10000ක ශක්තිය. ඔබ හිතලා බලන්න. පිළිගන්න පුළුවන්ද කියලා. මිනිස්සු කෝටි 10000ක ශක්තිය. බාගිතුන් වහන්සේගේ ශාරීරියේ පියවි ශක්තිය. ඒක 이르දිමය ශක්තිය නෙමෙයි. පියවි ශක්තිය. මෙන්න මේ ශක්තියට තමයි කියන්නේ මහා නාරායන සංඝත බලය කියලා. හිතලා බලන්න. පිළිගන්න දරන්න විශ්වාස කරන්න පුළුවන්ද කියලා. පින්නතුනි මේ ශක්තිය ලැබුණේ කොහොමද? මේ ශක්තිය ලබන්න මොනවද කළේ? ඒ කරපු දේවල් කොච්චර කාලයක් කළාද? මම මේ කාරණාව පැහැදිලි කරන්න නිතර උදාහරණයට අරගත්ත නන්දිමිත්‍ර යෝධයා පිළිබඳව. දොටුගැමුණු මහරජුරුවන්ගේ මහයෝධයානි. මේ මහයෝධයාගේ ශක්තිය කොපමණයි කියලා සඳහන් කරනවාද? රජුරු යුද්ධයට යන්න කලින් තමන්ගේ පිරිස පරීක්ෂා කළා. ඒ එක එක ක්‍රමවේද ඔස්සේ රජුරන්ට හිටියා කණ්ඩුල කියලා ඇතෙක්. ඒක අපි අපේ වංශ කතා වලින් අහලා තියෙනවා. මේ කණ්ඩුල කියන්නේ උපෝසත කුලයේ ඇතෙක් කියලා තමයි සඳහන් කරන්නේ. සාමාන්‍යයෙන් උපෝසත කුලයේ ඇත්තු මෙවන් සාමාන්‍ය රජවරුන්ට පහළ වෙන්නේ නැති බවත්, සක්විති රජුන්ට විතරක්ම පහළ වෙන බවත් තමයි සඳහන් කරන්නේ. උපෝසත කුලෙන් පහළ වෙනවා නම් ජ්‍යෙෂ්ඨතම ඇතත්, චද්දන්ත කුලෙන් පහළ වෙනවා නම් කනිෂ්ඨම ඇතත් සක්විති රජ වෙනුවෙන් පහළ වෙනවා කියලා කියන්නේ. එක ඇතෙක් හදිසියේ මරණයට පත් වුණොත් රජුරුවන්ගේ පුණ්‍ය මහිමේ නිසා තවත් ඇතෙක් රජුරුව වෙනුවෙන් එනවා. ඉතින් සක්විති රජවරුන්ට පහළ වෙන උපෝසත කුලයේ ඇතෙක් දුටුගැමුණු මහරජුරුවන්ට ලැබුණේ දුටුගැමුණු මහරජුරුව සක්විති නිසා නෙමෙයි, සම්මා සම්බුද්ධ ශාසනයගේ චිරස්ථිතිය තහවුරු කිරීමේ ප්‍රධාන වගකීමක් මේ මහා නර ශ්‍රේෂ්ඨයන්ට තිබුණ නිසා. ඔබටත් මටත් අපි හැමෝටම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා තියන්න මේ රජුරවන්ට ශක්තිය දෙන්න තමයි මෙවන් හස්තිය පහළ වෙන්නේ ඇත්තේ. නන්දිමිත්‍ර යෝධයා තමයි මහයෝධයා. මේ මහයෝධයාගේ ශක්තිය පරීක්ෂා කරන්නේ මේ හස්තියත් එක්ක. ඉතින් උපෝසත කුලයේ කියලා කියහම මිනිස්සු කෝටි 100ක ශක්තිය දරනවා. රාකලගෙඩි 16කුත් පොවල බොහොම හොඳට මත් වෙලා චණ්ඩ පරුෂ ස්වභාවයට පත් වුණාට පස්සේ නන්දිමිත්‍ර දිහාවට මේ ඇතා ඉවනවා. දූවිලි වලාවකින් වැහිලා බොහොම සැරපරුසයි ඉදිරියට දුවගෙන එනවා. ළඟට එනකොට මේ ඇත් රජුගේ දළ දෙක මැද්දට නන්දිමිත්‍ර මැදි වුණා කියලා කියන්නේ. ඒත් එක්කම දළ මුලට අත තියලා ඔසවලා බිම යන්න කියන කාරණාව සඳහන් කරනවා. ඒ කාරණාවෙන් තමයි තේරුම් ගන්න මේ හස්තියාට වඩා නන්දිමිත්‍ර ශක්තිමත් කියලා. ඉතින් එතකොට මූලාශ්‍රවල කරුණු කීපයක් සාකච්ඡා කරනවා. මේ ශක්තිය ලබන්න නන්දිමිත්‍ර මොනවද සංසාරි කරන්න ඇත්තේ?
දානේ පිළිබඳව කතා කරනකොට අන්නදෝ බලදෝ හෝති ආහාර දන් දීම නිසා බලය ලැබෙනවා. එතන සඳහන් කළේ එච්චරයි. නමුත් තවත් තැනක කරුණු පහක් ලැබෙන බව සඳහන් කරනවා. ආයුෂය ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, බලය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා. මේ පංචවිධ කාරණාවම පවතින්නේ විශේෂයෙන් ආහාරය මත. ඉඳ ආහාර දීම තුළ බලය ලැබෙනවා. ප්‍රඥාවන්තයෝ දන් දෙන්න ගියහම කොහොමද දන් දෙන්නේ, මොනවද දන් දෙන්නේ, ඒ කාරණත් ගොඩක් හිතනවා. විශේෂයෙන් සඳහන් කරන්න හැදුවේ මේ නන්දි මිත්‍ර යෝධයා බොහොම ඈත සංසාරේ දවසක මුව මාංශ සහිතව රහතන් වහන්සේ නමකට දානයක් දුන්නා කියලා. මුව මාංශ සහිතව එකම මාංශය ආකාර පහකට උයලා දුන්නා කියලා සඳහන් කරනවා. ඊට අමතරව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කිරිබත් පූජ කරලා තියෙනවා. ඒ කියන්නේ කිරෙන් පිසූ බත් වතුර දාලා හාල් තැඹුණාට පස්සේ කිරි දාලා හදන බත් ගැන නෙමෙයි සඳහන් කරන්නේ. ලිප මත තියාපු තැන ඉඳලා කිරෙන්ම උයාපු බත් ගැන. ඒ කියන්නේ පොල් කිරි නෙමෙයි විය හැකි කිරෙන් පිසූ බත්, එළ කිරි, මේ කිරි, මේවාගේ කිරි වර්ග යොදාගෙන පිසපු බතක් ගැන මේ සඳහන් කරනවා ඇත්තේ. කිරිබත් පූජ කළා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට. ඊට අමතරව තව සුවිශේෂී පින්කමක් ගැන සඳහන් කරනවා. ඒ තමයි හැරමිටි පූජ කරන එක. සැරයටි පූජාවත් ශක්තිය ගෙනල්ලා දෙන පූජාවක්. මොකද මග යාගන්න අපහසු කෙනෙකුට සැරයටියක් දුන්නහම ඒක එයාට ලොකු අස්වැසිල්ලක්, ඒක ලොකු ශක්තියක්. ඉතින් මේ ශාසනයේ පින්කම් කරනකොට පින්කම් පිළිබඳව මනා දැනුමක්, මනා අවබෝධයක් ඇතුවම පින්කම් කරන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් මනා ඵලයක් නෙලන්න පුළුවන් වෙන්නේ. පින්නතුනි, මේ මූලාශ්‍රවල සඳහන් කරලා තියෙන කාරණා කීපයක්නේ. මීට අමතරව මේ සංසාර ගමනේ තවත් නොයෙක් පින්කම් කරන්න ඇති. තවත් විදිහකට සඳහන් කළොත් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න අතීතයේ ඉඳලා පෙරම් පුරාගෙන ආපු අය. ඉතින් මම කියන්න හැදුවේ මේ විදිහට දන් දීලා නන්දි මිත්‍ර යෝධයාට මේ තරම් ශක්තිය ලැබුණා නම් වරක්ද, දෙවරක්ද, සියවරක්, දහස් වරක්ද මහ බෝසතාණන් වහන්සේ එකම දානේ ප්‍රගුණ කළේ. කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා. පින්කම් කරන්න ඕනේ, කටත්තා කරන්න ඕනේ. ඒ වගේම උපචිතත්තා නැවත නැවත කරන්න ඕනේ. උස්සන්නත්තා විපුලත්තා එක පින්කමක් නැවත 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 කරනකොට ඒක ඒ જાතියේ පින් කන්දක් බවට පත් වෙනවා. අපි කියමු ආහාරම දන් දෙනවා කියලා. ආහාර දාන එකක්, දෙකක්, තුනක්, හතරක්, දහයක්, පහළවක්, සීයක්, දාහක් විතර දෙනකොට ඒක දාන කන්දක් බවට පත් වෙනවා. උස්සන්නත්තා විපුලත්තා මහත්ඵලයි, මහානිසංසයි ප්‍රමාණයක් කළ නොහැකි. ඒ වගේ හැම දානයක්ම ආහාර දාන, පානීය දාන, වස්ත්‍ර දාන,
මේවාගේ දස දාන වස්තුවම ගැන සඳහන් කරාම ඒ සියල්ලක්ම නැවත 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 කරනකොට පින් කඳු බවට පත් වෙනවා. තමන් සිද්ධ කරගත්ත ඒ වාගේ පින්කම් ආවර්ජනය කරනකොට හැම තැනම කඳු මුදුන් කඳු මුදුන් කඳු මුදුන් වගේ පේනවා. ඉතින් හරි සතුටුයි. එතකොට මේ තියෙන දන් දීපු පුණ්‍ය පින්කම්ද, මේ තියෙන සිල් රැකපු පින්කම්ද, මේ තියෙන පානීය දේවල් දුන්න පින්කම්ද, මේ තියෙන වස්ත්‍ර පූජා කරපු පින්කම්ද, ඉතින් මේ ඔක්කොම පින්කම් දැක්කහම කොච්චර සතුටුද. ඉතින් එහෙමනම් සංසාරේ කී වතාවක් නම් ජීවිතේ දන් දුන්නද, ශරීර මාංශ දුන්නද, තමන්ගේ රුධිරේ දන් දුන්නද, මේ විදිහට කල්පනා කරලා බලහම් කෝටි ප්‍රකෝටි වරල් නිමේ පින්නතිනි අසංඛ්‍ය අප්‍රමාණ වාරවල විවිධ දේවල් දානය කරපු මහ බෝසතාණන් වහන්සේට එහෙම කායික ශක්තියක් ලැබෙනවා කියන එක කාටවත් සැක කරන්න වටිනවද? සැක කළ යුතුද? ආංගේ කාය ශක්තිය තමයි ධර්මයේ හැඳින්වුවේ මහා නාරායන සංඝාත බලය කියලා. ඥාන ශක්තිය, මේ ලෝකේ ජීවත් වෙන යම් කිසි සත්වයෙක් ඉන්නවද, ඒ ඕනෑම සත්වයෙකුගේ සිතුවිලි භාගිතුන් වහන්සේට දැක්ක හැකි. මේ ලෝකේ විතරක් නෙමෙයි, මේ කෝටි ලක්ෂයක් සක්වලේ විතරක් නෙමෙයි, මේ කෝටි ලක්ෂයක් සක්වලට පිටින් ජීවත් වෙන සත්වයෙක් ගැන නමුත් භාගිතුන් වහන්සේට සඳහන් කරලා, ස්වාමීනි ඒ සත්වයාට මේ තප්පරේ මේ දැන් මේ මොහොතේ මොනවද හිතෙන්නේ? ස්වාමීනි අද ඉඳලා දවස් 3යි පැය 4ක් ගත වුණාට පස්සේ ඒ 4 වෙනි පැයේදී දවස් 3ක් ඉක්මිලා ඊළඟ දවසේ 4 වෙනි පැයේදී මේ සත්වයා කල්පනා කරන්නේ මොනවද? ඔහුගේ මනසට අරමුණු වෙන්නේ මොනවද කියලා කාලය දක්වලා ඇහුවත් අහලා ඉවර වෙනකොටත් ඔහුට වැටහෙන උත්තරයත් භාග්‍යතුන් වහන්සේගෙන් ලැබිලා ඉවරයි. මහා සාගරයක ජීවත් වෙන මත්සියෙක් ගැන තහවුරු කරලා ඒ මත්සියා දැන් මොනවද හිතන්නේ කියලා ඇහුවොත් ඔහුට හිතන දේ අහන නිමේෂයෙන් කියන්න පුළුවන් තරම් පුදුමාකාර හැකියාව භාග්‍යතුන් වහන්සේ සතුව තියෙනවා. ඊට අමතරව මේ ලෝකේ යථාර්ථය මොකක්ද? මේ සත්‍යය සුගති දුර්ගති ගත වෙන්නේ මොන හේතු නිසාද? ස්වභාව ධර්මයාගේ පැවැත්ම කොහොමද? මේ ස්වභාවය යම් කෙනෙකුට සලකනවා නම් ඒ සලකන්නේ මොන හේතු නිසාද? මෙන්න මේ ඕනෑම කාරණාවක් අහුවාම මේ ලෝකේ නොදන්න දෙයක් නැහැ. අන්න ඒක නිසයි තමයි සර්වඥයි කියලා කියන්නේ. ඉතින් මේ විශ්වයේ නොදන්නා කිසිම දෙයක් නැහැ කියලා කියහම තව කෙනෙකුට ඒක සැක උපදින කාරණාවක් වෙනවා. නමුත් පින්නතිනි ලෞතර බුද්ධත්වය කියන්නේ මොකක්ද කියලා හරියටම අවබෝධ කරපු කෙනා කවදාවත් භාග්‍යතුන් වහන්සේ සැක කරන්නේ නැහැ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, 80 අනු ව්‍යංජන ලක්ෂණ, 216ක් මංගල ලක්ෂණ, මේ හැම ලක්ෂණයක්ම මේ ශරීර ධාතුවේ පිහිටියේ සංසාරි කරගත් කුසල කර්මයන්ගේ අසීමාන්තික ප්‍රතිඵලයට අනුව. එකම කුසල කර්මයේ නැවත 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 ප්‍රගුණ කරලා තමයි මේ ලක්ෂණ ලැබිලා තියෙන්නේ. මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් පාරමිතා පුරණ කාලේ උනාසේ එකම පින්කම කීවතාවක් කළාද? ඉතින් මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම භාග්‍යතුන් වහන්සේගේ ශරීර ප්‍රමාණය, භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය මේ හැම දෙයක්ම සැක කරනවා. ඔක්කොම පුදුමාකාර පුණ්‍ය ශක්තියින්ගේ බල මහිමය. ආන්ගේ කිසිම කාරණාවක් ගැන අපට සැක නැති වෙන්න ඕන හරියටම බුදුන් සරණ යන්න නම් ඊළඟට දහම් සරණ යෑම.
දෙවනි පුණ්‍යවන්ත ගංගාව කවුද ධර්මයේ ලෝකයට ඉපැද්දෙවි කවුරු නිසාද ධර්මයේ ලෝකයට ඉපදුනේ ධර්මයේ උපද්දවන්න පුළුවන් පුණ්‍යවන්තයෝ ලෝකේ පහළ වෙන්නේ දෙන්නයි මේ ලෝකේ වෙන කාටවත්ම ධර්මයේ උපද්දවන්න බෑ පින්නතින ධර්මයේ උපද්දවන්න පුළුවන් පළවෙනි කෙනා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඊළඟ කෙනා තමයි පසේ බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තමයි මෙච්චර කාලයක් හෙව්වේ මේ ලෝකේ යථාර්ථය මොකක්ද මේ ලෝකේ පැවැත්ම මොකක්ද මේ ලෝකේ හැබෑම සත්‍ය මොකක්ද පින්නත ලෝකේ යථාර්ථයේ පැවැත්ම සත්‍ය හැමදාම ලෝකෙ තිබුණා නමුත් ඉතින් දන්නේ නැනේ කවුරුවත් කාලයේ වැලිතලාවෙන් වැහිලා ගියේ ඒ යථාර්ථය නැවත පිරිසිදු කරලා ඉස්මතු කරලා ලෝකයට දැක්වේ භාග්‍යතුන් වහන්සේනි අනේක නිසා තමයි බුදුරජාණන් වහන්සේට සඳහන් කළේ ධම්මිස්සරස්ස කියලා ධර්මයේ ඊශ්වරයෙක් ඊශ්වර කියලා කියන්නේ සමහර ආගම්වල ලෝකේ මවාපු කෙනානේ නොයි කාගම්වල ඊගෙන කතා කරනවා නමුත් අපේ ධර්මයේ ධම්මිස්සරස්ස කියලා කියන්නේ ධර්මයේ උපද්දවපු කෙනා ධම්ම රාජස්ස ධර්මයේ රජෙක් භාග්‍යතුන් වහන්සේ ධම්ම සාමිස්ස ධර්මයේ ස්වාමීෙක් භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නිසාම උන්වහන්සේගේම නික්ලේශී හදමඩලි ඉපදෙච්ච නිර්මල ධර්ම පරියාප්තියේ ධර්මයේ දානය කළේ භාග්‍යතුන් වහන්සේගේ නිකලෙස් හදමඩලි ඉපදෙච්ච නිසා යම් කාරණාවක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා නම් ඒ කාරණාව සම්බන්ධයෙන් ඒ නික්ලේශී හදමඩල තුල නිවැරදි කරුණ ඉපදෙනවා ඒක ලෝකයට දානය කළා ඒකයි කවදාවත්ම වෙනස් කළේ නැහැ මට වැරදුනා කියලා කතා කරන්න තැනක් තිබුණේ නැහැ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ඇලපිලි ඉස්පිලි හදන්න මුකුත් තිබුණේ නැහැ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් අමා ගඟ ගලනවා වගේ නැත්නම් අහස් ගඟ ගලනවා වගේ අමා ගඟ ගලාගෙන ගියා ඇල්ලක් ගලනවා වගේ එක දිගට ඒ දේශනාව සිද්ධ වුණා අහගෙන ඉන්න ඕනෑම කෙනෙකුට පුදුම මිහිරි බවක් පුදුම රසවත් බවක් මහ පුදුම ප්‍රණීත බවක් හරියට නිකන් තමන් ගැනම තමන් දිහා බලාගෙන කියාගෙන 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 යනවා වගේ හැඟෙනවා ඒ මොහොතේම මේ හද මඩල ඉපදී ඉපදීන මේ නිර්මල ධර්ම පරියාප්තියට තමයි ධර්ම රතනය කියලා කියන්නේ ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ධර්මයට ස්වාමීක් ධර්මයට රජි ධර්ම රතනය ඉපදෙන්නේ උන්වහන්සේ නිසා තමන් නිසා ඉපදිච්ච ධර්මය ගුරු තනතුරේ තියාගත්ත කියලා කතාවක් නැන්නේ පින්නතුනි එහෙම වෙනවනම් අපි බුද්ධං සරණං කියන්නේ කලින් ධම්මං සරණං කියන්න ඉපෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයානේ. ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා. නමුත් ඒක මනාව ඛණ්ඩණය වෙන තැනක් තමයි. ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස. තවත් කරුණු බොහෝමයක් පෙන්වන්න පුළුවන්. එවන් නිර්මල වූ ධර්ම රත්නය යම් කෙනෙක් සරණ ගියොත් ධර්මයේ සරණ ගියපු කෙනා ඒ කාන්තෙන් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කෙනෙක් උතුම් කෙනෙක් සැනසීම ලබන කෙනෙක්
ධර්ම රත්නේ පිහිට ඔහුට ලැබෙනවා කියලා කියන්නේ සතර අපායෙන් අත මිදෙනවා සංසාරයෙන් අත මිදෙනවා නිවනට ළඟා වෙනවා කියන කාරණාව. ඊළඟට තියෙන මහා සංඝරත්නේ සරණේම මේ කරුණු බොහෝම දිගයි සාකච්ඡා කරන්න. නමුත් මේ කාලයත් එක්ක අපි මේ කෙටියෙන් සාකච්ඡා කරන්නේ. කාටද මහා සංඝ කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී හදමඩලේ ඉපදිච්ච ධර්ම පරියාප්තියට අපි නිර්මල ධර්ම රත්නේ කියලා සඳහන් කළා. දිවි හිමියෙන් බුදුන් සරණ ගිය, දිවි හිමියෙන් දහම් සරණ ගිය, දිවි හිමියෙන් ධර්ම රතනයටත් බුද්ධ රතනයටත් අනුව තමන්ගේ ජීවිතේ ගත කරන්න ප්‍රතිඥා දුන්න යම් කෙනෙක් ඉන්නවා නම් ආන් උන්වහන්සේට කියනවා මහා සංඝ කියලා. ඔබට වැටහුණාද කාරණාව? ටිකක් ගැඹුරුයි. නමුත් අවබෝධ කරගත යුතුයි. මහා සංඝයා කියලා කියන්නේ මේ ශාසනයේ භික්ෂුව කියලා කියන්නේ දිවි හිමියෙන් බුදුන් සරණ ගියපු කෙනා, දහම් සරණ ගියපු කෙනා, ඒ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳලා කවදා හරි ජීවිතේ කෙරවලක් දකින්න තාක්කල් බුද්ධ රතනයටත් ධර්ම රතනයටත් අනුව තමන්ගේ ජීවිතේ පවත්වන්න ප්‍රතිඥා දුන්න කෙනා. හරි විශේෂ කාරණාවක්. ඔබ නැවත නැවත හිතලා බලන්න. බුද්ධ රතනයටත් ධර්ම රතනයටත් අනුව තමන්ගේ ජීවිතේ පවත්වන්න ප්‍රතිඥා දුන්න කෙනාට තමයි මහා සංඝ කියලා කියන්නේ. මොනම හේතුවක් නිසාවත් ඒ සරණ බිඳගන්නේ නැතුව ඉන්න කටයුතු කරන කෙනා මහා සංඝ. මේ ශාසනයේ මහා සංඝරත්නේ කවුද? ඒ මහා සංඝයාගේ ගුණය මොනවද? ඒ ගුණ කදම්බේ කොයි තරම්ද? සංඝං සරණං ගච්ඡාමි කියලා කියනකොට මෙන්න මේ වාගේ ගුණ දරන මේ නර ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ නිර්මල ධර්ම පරියාප්තිය මොනම හේතුවකින්වත් කිසිම ආකාරයකින්වත් මට සැක නැහැ කියන තැනට යන්න ඕනේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට ධර්ම රතනයටත් අනුව මම්මගේ ජීවිතේ පවත්වනවා කියලා ප්‍රතිඥා දීලා එතන ඉඳලා ඒ ධර්මයට අනුව ජීවිතේ ගොඩනගන කෙනා මේ ලෝකේ හරි විශිෂ්ට කෙනෙක්, අති උදාර කෙනෙක්, දෙවි බඹුන්ගෙන් පවා වැඳුම් ලබන කෙනෙක්. එවනගේ මහා සංඝයා කොච්චර ගුණවත්ද? මහා සංඝයා කොයිතරම් සිල්වත්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙන්න මෙසේ වාසය කළ යුතුයි සංඝයා කියලා දේශනා කළා නම් ඒ වචන මාත්‍රයක් අහක දාන්නේ නැති උතුමන් වහන්සේලා ඒ ශ්‍රද්ධාව නිසාම මේ සංසාරේ පරතර හොයාගෙන ගියා. ඒ භාග්‍යතුන් වහන්සේට අනුවයි ඒ ගමන ගියේ. ඒ නිසා රහතන් වහන්සේට අනුබුද්ධ කියලා කිව්වා. බුදුන් අනුව ගමන් කරපු නිසා. සරියුත් මහරහතන් වහන්සේගේ ගුණය කොයිතරම්ද? කාටද සීමා කරන්න පුළුවන්? පුදුමාකාර නිහතමානී බවක්. ඒ තමයි මේ ශාසනයේ මහා සංඝයාගේ පළවෙනියා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙච්ච මහ උතුමන් වහන්සේ, මේ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ මොනතරම් නිහතමානීද? උන්වහන්සේ ගැන යම් යම් තැන්වල කොයිතරම් දේවල් ප්‍රකාශ කළාද? ඒ කියන්නේ තමන් ගැන හුවා දක්වා ගන්න තියෙන උවමනාව නෙමෙයි
නොඑක් ඇතිවෙච්ච ප්‍රශ්න වලට පිළිතුරු හැටියට තමාව තේරුම් ගන්න දේශනා කරපු කරුණු. ඒ නිහතමානී බව මනාව ප්‍රත්‍යක්ෂ කරනවා. දේශ සහිත චරිතයක් නොවන බව මනාව ප්‍රකට කරනවා. ඒක බ්‍රාහ්මණයෙක් වරක් උන්වහන්සේගේ පිටට මහ විශාල පාරක් එල්ල කළා. නමුත් මට පාර එල්ල කළේ කවුද කියලා හැරිලවත් බැලුවේ නැහැ. උන්වහන්සේ උවමනාවක් නැහැ ගහපු කෙනා දිහා බලන්න. විනතිනේ වගේම සමහර භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට නොඑක් වර චෝදනා කළා. නොඑක් කරුණු සම්බන්ධයෙන් අහංකාරයි කියලා කිව්වා. නිහතමානී නෑ කියලා කිව්වා. ඊර්ෂියයි කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගෙන්නලා උන්වහන්සේ ගැන ලෝකයට පණිවිඩයක් දෙන්න ඕන නිසා උන්වහන්සේගෙන් අහුව ඇත්තද මේ කතාව? සාරිපුත්‍ර සීහනාද සූත්‍රයේ කරුණු කීයක් සඳහන් කළාද තමන් වහන්සේ කොයි වගේද කියලා කියන්නේ. වරක සඳහන් කළා ස්වාමීනි මම මේ මහ පොළොව වගේ. මහ පොළොවට මිනිස්සු කොච්චර අපද්‍රව්‍ය දානවද? නමුත් මහ පොළොව කවදාවත් මිනිස්සු එක තරහ නැහැ. මට කවුරු මොන තරම් චෝදනා කළත් මං ඔවුන් එක්ක අමනාප නැහැ ස්වාමීනි. ස්වාමීනි මම ජලය වගේ. මිනිසුන්ගේ අපද්‍රව්‍ය ඔක්කොම හොදන්නේ වතුරට ගෙනල්ලා. නමුත් වතුර කවදාවත් ඒ මිනිස්සු එක තරහ වුණේ නැහැ. මට කවුරු මොන වගේ චෝදනා කළත් ස්වාමීනි මං කවුරුවත් එක තරහ නැහැ. ස්වාමීනි මං වාතය වගේ. ස්වාමීනි මම ගින්න වගේ. මේ ඕනෑම දෙයක් ගින්නෙන් පුළුස්සලා දානවා. ස්වාමීනි මට කවුරු මොනවා කීවත් මම එක පුළුස්සලා දැම්මා වගේ මේ ජීවිතෙන් අත්හැරලා දානවා. ස්වාමීනි මම පාපිස්සක් වගේ. මහ පොළොවේ ඇවිදින මිනිස්සු අන්තිමට ඇවිල්ලා තමන්ගේ කකුල පිහලා දාන්නේ පාපිස්සේ. නමුත් පාපිස්ස කවදාවත් අපි එක තරහ නැහැ. හැමදාම මගේ පාදයේ පිහිනවා කියන කාර්යය පාපිස්ස හොඳටම කළා. ඒ වගේ තමන්ගෙන් විය යුතු කාර්ය ලෝක සත්වයා වෙනුවෙන් හැමදාම අකණ්ඩව මේ මහා සගරුවන සිද්ධ කළා. මේ වාගේ කාරණා රාශිය උන්වහන්සේ ගැන සඳහන් කර හැකි. මේ කරුණු කීපයෙන් සාකච්ඡා කළේ මහ පුදුමාකාර ඉර්ධි බල ඇති භික්ෂුවක්. නමුත් පිරිනිවන් පාන දවස වෙනකම්ම තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කළේ නෑ. පිරිනිවන් පානා දවසෙත් මුළු විශ්වයේ කම්පා කරවමින් ඒ ප්‍රතිහාරය දක්වන්නේ භාග්‍යතුන් වහන්සේ ඉල්ලීමක් කරපු නිසාමයි. එහෙම නැත්නම් කවදාවත් ඒ හැකියාව අදත් අපිට දැනගන්න විදිහක් නැහැ. අපට ඒක දැනගන්න නොලැබෙන නිසා තමයි අන්තිම මොහොතේවත් ඒක දැනගන්න අවස්ථාව හදන්න නිසායි භාග්‍යතුන් වහන්සේ මතක් කළේ සාරිපුත්ත ධර්මදේශනාවක් කරලා පිරිනවම් පාන්න කියලා. පින්නතුනි මේ ශාසනයේ එවන් ගුණ දරන මහා සංඝරත්නය තව කොචරන්ද? මුගලන් මහරහතන් වහන්සේගේ හැකියාව ඊර්ධිමය ශක්තිය මේ ශාසනයේ මහා ඊර්ධිවන්තය. ඊර්ධිය පාවිච්චි කරලා ලෝක සත්වයාට යහපත හදපු හැටි. දෙව්ලොවට වඩිනවා, දෙවියෝ එක්ක සාකච්ඡා කරනවා. දෙව්ලොව ආවේ මොන හේතුවෙන්ද, මොන පින්කම කරලද, ඒ පින්කම් වල තියෙන සැපය මොකක්ද? මේ කරුණු දැනගෙන ඇවිල්ලා මනුලොවට කියනවා, මෙන්න මෙහෙම වැඩ කරපු, මෙහෙම පින් කරපු අය දෙව්ලොව මෙහෙම සැප විඳිනවා. උන්වහන්සේ පුදුම හැකියාවක් තිබුණා නිරේට වඩින්න. නිරාගිනි දැල් නිමලා නිරිසතුන්ට ධර්ම දේශනා කරන්න පුළුවන්කම තිබුණා මොහොතකට. ඒ දුක් විඳින නිරිසත්තුන්ගේ දුක ඇවිල්ලා මිනිස්සුන්ට කියලා පවට බය කිරීමේ පුදුම හැකියාවක් තිබුණා. දමනය කළ යුත්ත උන් දමනය කරන්න මහා පුදුමාකාර ශක්තියක් තිබුණා.
යම් තැනක එහෙම අවශ්‍යතාවයක් වුණොත් භාග්‍යතුන් වහන්සේ හඳුනාගත්තා මේ කළ හැකි කාට පමණක්ද මුගලන් මහරහතන් වහන්සේට පමණක් කළ හැකි දෙයක් නම් වෙන කිසිම කෙනෙකුට ඇහුවට දුන්නේ නැහැ ඒ කාර්යයට අවස්ථාව අපේ බුදුරජාණන් වහන්සේ හත්වෙනි වස පෞතිසාවේ වස් සමාදන් වෙලා තුන් මාසයක් වස් කාලයේ ගෙවලා අපහු වඩින්නේ සංකස්සපුරේට ගණ්ඩබ රුක්කමූලයේ යමක මහ ප්‍රාතිහාර්ය බලන්න ආපු මිනිස්සු නැවත භාග්‍යතුන් වහන්සේ දකින්න තුරු යන්නේ නැහැ දැනට දවස් 83ක් හිටියා තාම භාග්‍යතුන් වහන්සේ දැක්කේ නැහැ මිනිස්සු මොග්ගල්ලාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපි කවද්ද භාග්‍යතුන් වහන්සේ දකින්නේ කවද්ද භාග්‍යතුන් වහන්සේ අය වඩින්නේ උන්වහන්සේ සඳහන් කළේ මං අහලා ඉන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අහලා ආවම සඳහන් කළා මොග්ගල්ලාණේ තවත් දවස් 7කින් මනුලොවට වඩිනවා ස්වාමීනි කොහෙටද වඩින්නේ විශ්වයේ මෙතෙක් පහළ වුණ සියලුම බුදවරු හත්වෙනි වස මෑණියන් වෙනුවෙන් සමාදන් වෙලා මාතෘ දිව්‍ය රාජයට දහම් දේශනා කරලා සෑම බුදු කෙනෙක්ම වැඩියේ සංකස්සපුරේට ඒක මේ ලෝකයේ සියලුම පහළ වුණ බුදවරු අත් නොහල පුණ්‍ය භූමියේ එනිසා මේවට කියනවා අවිජහිත බින් කියලා එයාට තමයි වඩින්නේ මොග්ගල්ලාණන් වහන්සේ මනුලොවට වැඩලා තව දවස් 7කින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා කියහම කොහටද වඩින්නේ ස්වාමීනි සංකස්සපුරේටයි වඩින්නේ ස්වාමී සංකස්සපුරේට කොච්චර දුරද අපි කොහොමද එහෙට යන්නේ කාන්තාව ඉන්නවා වයෝවෘද්ධ කාන්තාව මැදිවියේ කාන්තාව දරු ගැබ දරාගත් කාන්තාව ලාබාල දෙරියු කොහොමද ස්වාමීනි මේ තරම් දුර පයින් යන්නේ වයෝවෘද්ධ මහලු පුද්ගලයෝ පුරුෂයෝ නොයෙක් ආබාධ තියෙන අය කොහොමද ස්වාමීනි මෙච්චර දුරක් පයින් යන්නේ අනික අපි යනකොට දවස් 7 ගෙවිලා යනවා මහමුගලන් මහරහතන් වහන්සේ සියලු දෙනාට ආමන්ත්‍රණය කළා මෙතන කෝටි ගාණක් ඉන්නවනේ පිටත් වෙන්න උපාසකවරුනි යන්න කීවා සඳහන් කරන්නේ වචන විතරයි මේ කෝටි ගාණක් ජනගහණය එක පාර හෙල වුණා කියලා ඒ කියන්නේ හැමෝම නැවත ප්‍රශ්න කළේ නෑ හායන් කියලා මකට බැස්සා වගේ එයා කොහොම ඒ ගමන ගියාද සඳහන් කරනවා බුලත් පිටක් අනුභව කරන කෙනෙක් බුලත් පිටට අවශ්‍ය දේවල් ටික බුලත් පුවක් වුණු දුම් කළ මේ වගේ දේවල් ටික එකතු කරලා බුලත් පිට හදාගෙන මේ විට කටේ තියා ගන්න හදන්නේ සවැත් නුවරින් විට හදපු පුජ්‍යලයා බුලත් පිට කටේ තියන්නේ සංකස්සපුරේ කියලා සවැත් නුවරින් කෙස් වැටිය ලිහාගත් කාන්තාවක් ලෙහෙල ගසා දාලා එක යට ගහනකොට ඇය ඉන්නේ සංකස්සපුරේ කොයි තරම් ඉක්මනට සංකස්සපුර ద్వාරයට ඇතුල් වෙලාද බුලත් පිටක් ඔතලා කටේ තියාගන්න ලොකු වෙලාවක් ගියේ නෑනේ. ලෙහාපු කෙස් වැටිය ගැට ගහගන්න මහ කාලයක් ගියේ නෑ. මේ තමයි මොග්ගල්ලාණන් වහන්සේගේ ශක්තිය මේ මහ පොළොව පැදුරක් එකළුවා වගේ අකුලලා සංකස්සපුරේ සවැත් නුවරට ලං කරලා. කාටද තේරෙන්නේ මේක කරන්නේ කොහොමද කියලා. නමුත් 이르දිවන්තයෙකුගේ 이르දි ශක්තිය පිළිබඳව තර්ක කරන්න එපා කියලා සඳහන් කළේ. ඒක තේරෙන්නේ නෑ සාමාන්‍ය කෙනෙකුට. මේ ශාසනයේ තුන්වෙනි මහ ශ්‍රාවකය මහා කාශ්‍යපයන් වහන්සේගේ ගුණය කොයි තරම්ද? දිවස් ලාභීන් අතර අගතනතුර ලබාපු අනුරුද්ධයන් වහන්සේ ඇතුළු මේ ශාසනයේ මහා සංඝයාගේ ගුණය කොයි තරම්ද? යම් කෙනෙක්
මෙන්න මේ තුනුරුවන සරණ යනවනම් සුකස්ස ආහාරා සැප ගෙනල් දෙනවා. සෝ අග්ගිකා අග්‍ර වූ සැපයක් ගෙනල් දෙනවා. සුඛ විපාකා සැප ගෙනල්ලා දෙනවා විතරක් නෙමේ සැප විපාකත් දෙනවා. සග්ග සංවත්තනිකා මරණින් මත්තේ සුගතිය උපද්දවනවා. ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. ඒක ඒකාන්තමයි. ඉෂ්ඨයි කාන්තයි මනාපයි සැපයි. ඒ ප්‍රතිපදාව වෙනස් වෙන්නේ නැහැ. යේකේචි බුද්ධං සරණං ගතාසි. යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින්, යන්නේ නැහැ කවදාවත් අපායට. පහාය මානුසං දේහං, මනුස්සකයෙන් ප්‍රාණවායු ඉක්ම යනවාත් එක්කම දේවකායන් පරිපූරිස්සන්ති, ඔහු පුරෝනෝ දෙව්පිරිස. පින්නතුනි, මහා සමේ සූත්‍රයේ තමයි මේ මූලාශ්‍රය සඳහන් වෙන්නේ. පුණ්‍යවන්ත ගංගා අටක් ගැන අපි සාකච්ඡා කළේ. ඉතුරු කාරණා පහ මම සාකච්ඡා කරන්න කාලේ යොදා ගන්න හිතුවේ නෑ. මොකද මේ කාරණා ටික පන්සිල්. තවත් විදිහකට කෙටියෙන් සඳහන් කළොත් මේ කියන්නේ තිසරණ සහිත පන්සිල් ගැන. යම් කෙනෙක් නිවැරදිව තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා ඒ සිල් ආරක්ෂා කරනවා නම් ඔහු තමන්ගේ ජීවිතයට ආත්මයට කරන්න තියෙන හොඳම දේ කරගත්ත කෙනෙක්.